ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Other Verana Prime Time. අයිබෝන් සියලු සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අද දින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දිල්කා සමන්මලි ප්‍රථම නවදානේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා වෙඩි ප්‍රහාරයකින් මොරුට, ඝාතනයේ චෝදනාව කුඩු අංජුට. කුඩුවංජු කියලා ඔහුගේ නම. එයා දැන් මගේ දාතර වෙඩි තිබ්බේ. ආපදා මරණ 17ට නැගී විපතට පත් වූවන් බේරගන්න ගිය පොලිස් නිලධාරියෙකුත් අතුරුදන්. හෙටින් පසු වැස්ස අඩුවේ. වැස්ස තිබුණත් මේ අධික පරිශාපතනයේ අඩුීමේ තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. විධායකයා අහෝසි කරන අනුරගේ විස්ස පාර්ලිමේන්තු මහලිකම්ට. ආණ්ඩුවට මේ කල්ලැදීමේ වමනාවක් නැත්නම් මේක මාස 2ක් 3ක් ඇතුළත පාර්ලිමේන්තු විවාද කොට සම්මත කරගත හැකි. LOCSගේ චෙක් පත මාරු කළ බව දයාසිරි පිළිගනි. ඒ චෙක් පත්‍රය මාරු කළා අපිට ඒ මුදල් ටික අපි අරගෙන තියෙනවා මැතිවරණ ව්‍යාපාර. කලකිරුණු සුචීවගෙන් ආණ්ඩුවට දොස්. ආල්පාරෝ විශාල ප්‍රමාණයක් ඇමතිකම් දරනවා. වැඩ කරන්න පුළුවන් මිනිසුන්ට අවස්ථාව ලැබිලා නැහැ. ආපදා පෙරහුරුවක් නිසා තෙවර පෙරම කෝප වේ. මේක සෝයදක් නෙමෙයි හොස්පිටල්නේ. කුඩු කරනවා අපිට. ප්‍රදේශයේ ඊ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජේද සිල්වාගේ පියාවන දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී රංජන් සිල්වා මහතා මියගොස් තිබෙනවා. පාතාල කල්ලි සමාජිකයන් විසින් මියගිය රංජන් සිල්වා මහතාගේ වැඩිමහල් පුතුණුවන් වන රමල් සිල්වා ඉලක්ක කරගෙන සිදු කළ වෙඩි තැබීමකින් මෙලෙස ඔහුගේ පියා ඝාතනයට ලක් වී තිබෙන බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. අදාළ වෙඩි තැබීම අමල් සිංහාරා නොහොත් කුඩු අංජු නැමැත්තාගේ පාතාල කල්ලි සමාජිකයන් විසින් සිදු කළ ඇතැයි තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කළා. The big story. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රංජන් සිල්වා මහතා පදිංචිව සිටි රත්මලාන ඥානේන්ද්‍ර පාරේ සිය නිවස අසල ඔහු තවත් දෙදෙනෙකු සමග ඊ රාත්‍රියේ කතාබස් කරමින් සිට තිබෙනවා. මේ අතරවාරයේ ඔවුන් සිටි ස්ථානයට පාකබනින් පැමිණි තිදෙනෙකු T-56 ගිනි අවියකින් එක්වරම ඔවුන් වෙත වෙඩි තබනු ලැබුවා. පසුව වෙඩි තිබූ පිරිස පලා ගොස් ඇති අතර වෙඩි වැදුණු තිදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා. රෝහල් ගත කිරීමෙන් අනතුරුව රංජන් සිල්වා මහතා මිය ගියා. 8:45 විතර සද්දය ආවේ. රටිඤ්ඤාක් වගේ වැදුනා. වැදුනකොට එළිනකොට තමයි පට ගාලා වැදුනේ. වැදුනොත් අපි ඉරිව පිටිපස්සට. ගින්දර කෑලි කෑලි වගේ ආවා. දුවඩොක් විදියාගෙන මාමේ මාමේ කියලා. එයා කතා කරන්න ඇතුළු කතා කරන්න බෑලු. පිටට වැදුණු තැන් තමයි ලේ උතුරලා තිබුණේ. 8:40 විතර මං ගියා මේ අපේ අක්කලා ගෙදර දෙරණ නාට්‍ය බලන්න. 8:40 විතර රටිඤ්ඤා දැක වුණා. ඉතින් අපි හිතුවා ඒක වෙඩින් හෝල් එකක් තියෙනවා. ඒ හෝල් එකෙන් මේ රටිඤ්ඤාපත් වෙනවා කියලා. බාලදු ඇයිල මට කිව්වේ මේ මහතුමාමට වෙඩි තියලා කියලා. කට්ටිය ඔක්කොම දුවලා බලනකොට මේ මහතුමාමට වැටලා හිටිය අක්කෙනෙක් ගිය ඔලොක්කුවේ අරයන් දෙන්නා මං හිතුවා යාට පණ තියෙනවා කියලා. ඇස් දෙක මෙව කරන්නේ මං එයාව තක් ගාලින් උස්සලා අරගෙන රිවිල් එක දාන ස්පිටල් අරන් ගියා. පිටට දෙකක් වැදලා තිබ්බා. අකුල දෙකක් වැදලා තිබ්බා. තව පපුවට දෙකක් වැදලා තිබ්බා. රංජන් සිල්වා මහතා මෙවර පළත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කර දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වූ අයෙක්. එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජයද සිල්වා සහ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන රමල් සිල්වාගේ පියාණන් ද වනවා.
කෙසේ වෙතත් තමන් සමග තිබූ ආරවුලක් මත පාතාල නායක කුඩු අංජු විසින් තමන් ඉලක්ක කර මෙම වෙඩිතැවීම සිදු කළ බවයි රමල් සිල්වා චෝදනා කරන්නේ. 8:35 8:40 අතර මගේ තාත්තා මෙතන හිටියා වාඩි වෙලා. තාත්තා ගාවට ඇවිල්ලා මම පියල් 100ක් ඉල්ල ගත්තා. මට ෆෝන් එකට දාගන්න කාඩ් එකක් දාගන්න සල්ලි දෙන්න කියලා. මගේ ඇතේ මාරු නෑ කියලා. මම ඊට පස්සේ අතන ඉස්සරහා කඩේට ගිහිල්ලා කාඩ් එක දාලා මැසේජ් එකක් යාළුවෝ ටර්නරින්ග් එකට සද්දයක් ආවා මෙතනින් රචනපත් වෙනවා වගේ. ඊට පස්සේ මම දැක්ක දෙන්නේ එක්කෙනෙක් පිටිපස්සගෙන ඉස්සරහ එක්කෙනා අද්දක උස්සගෙන T56ක් අරගෙන තාත්තගේ පැත්තට වෙඩි තියෙනවා. මම බලාගෙන හිටියා. තාත්තා පොඩ්ඩක් ඉස්සරහට දුවනවා වගේ. මම දැක්ක දුවලා වැටෙනවා. ළඟටත් ඇවිල්ලා උන් වෙඩි තිබ්බා. මේ ගමේ කුඩු ලංසය කියලා එක්කෙනෙක් හිටියා. ඒ කුඩු ලංසය ගිය ගියා සාවි ඉස්සරහා වෙඩි දීලා. එයාගේ මල්ලි තමයි දැන් ඒ කුඩු ජවරින් ඉතරනවා. එයාගේ මල්ලි තමයි වෙඩි තිබ්බේ. කුඩු අංජු කියලා ඔහුගේ නම. එයා දැන් මගේ තාත්තට වෙඩි තිබ්බේ. එයා Facebook එකේ දාලා තිනෝ අපිට ඇනෙන්න වගේ hint එකකට මංගා screenshot එක ඔක්කොම දිනවා. UMP එකේ ඉන්දිකඩි සිල්වා නොහොත් රෝසා. එයා තවුල් මගේ තාත්තගේ මරණයට. ඔව් සිංහාර අමල් සිල්ලා කියන්නේ නොහොත් අංජුගේ කුඩු අංජුගේ ගෝලේ. රමල් මෙලෙස චෝදනා කරන පසුබිමක පාතාල නායක කුඩු අංජු විසින් සිය Facebook කිනුමේ මෙලෙස සටහන් කර තිබුණා. කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ගවලට අනුව රමල් සිල්වා සහ අංජුගේ ගෝලියෙකු අතර මීට පෙර ආරවුලක් ඇතිවීමෙන් අංජු විසින් රමල්ට මරණ තර්ජන කළ බවද වාර්තා වනවා. ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරය ඊ රාත්‍රියේ එල්ලවන්නේ රමල් සිල්වා ඉලක්ක කරගනිමින්. ඝාතකයින් පැමිණෙන අවස්ථාවේදී රමල් සිල්වා තම පියා සමග නිවස ඉදිරිපිට රැඳී සිටි නමුත් හදිසි කාර්යයක් සඳහා නිවස දෙසට ඇතුල් වෙනවත් සමග ප්‍රහාරය එල්ලවීම හේතුවෙන් ඔහුට දිවි බේරා ගැනීමට හැකි වුණා. පාතාල නායක අංජුගේ උපන්දිනය අදට යෙදී තිබෙන අතර රමල් සිල්වා ඝාතනය කර අංජුට උපන්දින තැග්ග ලෙස ලබා දීමට අංජුගේ ගෝලයින් සැලසුම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද පෙරවරුවේ සිද්ධිය උස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කරනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය සිදු කරන පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෙඩිකරුවන් මෙම පිරිස වෙත වෙඩි ප්‍රහාර 10කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි. ඉන් හිස්කොපු නමයක් මේ වන විටත් සිද්ධිය උස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා. මියගිය රංජන් සිල්වාගේ දේහය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණින් පසු දේහය අද මධ්‍යම රාත්‍රියේ නිවසට ගෙන ඒමට නියමිතයි. මෙම ව්‍යෝව සැලවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් මෙන්ම දේශපාලනඥයින්ද මෙම නිවසට පැමිණියා. මේ අතර එළඹෙන කොදෙව් ටෙස්ට් සංචාරය සඳහා ශ්‍රී ලංකා පිල අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යන අතර තම පියාගේ මරණය හේතුවෙන් හෙට දින කණ්ඩායම සමග පිටව නොයෑමට ධනජය තීරණය කර ඇතැයි ක්‍රිකට් ආයතනය පවසනවා. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙක් දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කම්කරුවෙකු වන මෙනිටුගේ උපාලි සිල්වා නම් 58 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු සහ දීවර වෘත්තයේ යෙදුණු පන්කිරි ආරච්චිගේ සරත් ජයකොඩි නැමැති 45 හැවිරිදි අය. ඉන් සරත් ජයකොඩිගේ වම්පාදයේ දනහිසට පහළ කොටසට එක් වෙඩිල්ලක්ද උපාලි සිල්වාගේ වම්පාදයට එක් වෙඩිල්ලක් සහ වම් අතට වෙඩි ප්‍රහාර දෙකක්ද එල්ල වී තිබෙනවා. The big story. අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් හෙට දිනෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ආපදා තත්ත්වයේ හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහළ නැග තිබෙනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන් වෙති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. පුද්ගලයින් 134,292 ආපදා තත්ත්වයේ බලපෑමට ලක් වෙති අතර එන් පුද්ගලයින් 53,616 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 231 රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ඇදහැළම අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන්දොරටු 20ම අද අලුයම විවෘත කෙරුණා. මේ හේතුවෙන් තබ්බෝව අංක 1 තඹපණි ගම්මානය මුළු මුළින්ම ජලයෙන් යටව තිබෙනවා. මීට අමතරව කොටුවිල නාත්තණ්ඩිය මහවැව පල්ලම මාදම්පිය ආදී ප්‍රදේශවලද ජලකිලීම් තත්ත්ව පවතින අතර ඉන් බලපෑමට ලක් වූ පවුල් 300ක පුද්ගලින් දහසක පමණ පිරිසක් බේරා ගැනීම සඳහා ගංගේ වාඩියේ නාවික හමුදා කඳවුරේ සහ තබ්බෝව යුද හමුදා කඳවුරේ නිලධාරීන් පියවර ගත්තා. පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේද ජලයෙන් යටව ඇති අතර ඒ ආශ්‍රිත නිවාසවලට ඉන් බලපෑම් එල්ල වී ඇති අයුරුයි මේ.
මෙයතර අද පෙරවරුවේ මාදම්පේ ගල්මුරුව දකුණ ගල්වල ප්‍රදේශයේදී සැඩපහරට හසුව ගසාගෙන යමින් සිටි කාන්තාවක සහ දරුවන් තෙදෙනෙකු බේරා ගැනීමට ගිය මාදම්පේ පොලිස් ස්ථානයේ නිලධාරියෙකු දේ ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා. 29 හැවිරිදී ඩිලාන් සම්පත් නැමැති පොලිස් කොස්තාපල්වරයෙකු වූ ඔහු සොයා නාවික හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. ඒ යනකොට අපේ ගෙවල් මැද හරියක් වගේ යනකොට එයා කියන්නේ මෙහාට හැරුණා. හැරෙද්දි මේ ඊට පස්සේ මම ආයේ දැක්කේ නෑ යා. ඊට පස්සේ මම මේකට හිටපු කට්ටියට කෑ ගැහුවා අර නොපෙනී ගියා, පේන්නේ නෑ කියලා. අර කුරුණෑගල දිස්ත්‍රික්කයේ බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කලුපුල ඔය පඬුවස් නුවර මගුලාගම් ප්‍රදේශයෙන් පිටාර ගලා ඇති අතර මෙම මාර්ගයේ යතුරුපැදයකින් ගමන්ගත් අයෙකු සැඩපහරට හසුවෙමින් අතුරුදන්ව ඇති බවට වාර්තා වනවා. මේ අතර අලව්ව ඕතිරි කිරිවන්බොල ප්‍රදේශයේ පිහිටි ගොන්කාවල කන්දේ කොටසක් නායාමෙන් එය අසල පිහිටි නිවසේ ඉදිරිපස කොටසේ නිදා සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු පස්වලට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර කලුගඟේ ඇල්ලගාව මිල්ලකන්ද හා පුටුපවුල යන ජලමිනුම් ස්ථානවල තවදුරටත් ගංවතුර තත්ත්වයක් වාර්තා වන අතර මේ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. අඟුරුවාතොට, බැල්ලපිටිය, අක්කර 35, මදුරාවල, නාට්ටුපාන හා යාල ප්‍රදේශ ජලයෙන් යටව ඇති අයුරු ඉමේ. ජල කැල්මට දැඩි ලෙස හසුව තිබූ හොරණ කැකුලලිය ප්‍රදේශයේ විහාරස්ථානයක අසනීප වී සිටි සාමණේර හිමිනමක් ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යාමට නාවික හමුදා නිලධාරීන් කටයුතු කළ ආකාරයයි මේ. බුලත් සිංහල, මෝල්කාව හා මාරවිල මහවැව යන ප්‍රදේශවල ආපදාවට පත් ජනයාට සහන සේවා සැලසීමට නමවන ගැමුණු හේවා බලකාය හා 16 වන ගජබා රජබේන්තුවේ බටපිරිස් කටයුතු කරමින් සිටිනවා. රත්නපුර, අයගම, ඇලපාත, මඩබතර, විහාරගංගොඩ, පල්ලෙගෙදර, දම්බුලුවාව යන ප්‍රදේශවල ආපදාවට පත් ජනයාට සහන සැලසීම සඳහා නාවික හමුදා නිලධාරීන් මෙහෙයුම්වල නිරතව සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයේද පහත්බිම් ආශ්‍රිත ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ඔබ මේ දකින්නේ ගම්පහ කිරිඳිවිට මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙන ආකාරයයි. මේ වන විට මේ ප්‍රදේශයේ මාර්ග ධාවන කටයුතු වලට බාධා පැමිණි තිබෙන ආකාරය අපට දකින්නට පුළුවන්. ඊයේ දවසේ වගේම පෙරේදා දවසේ සහ ආසන්න දවස් කීපය තුළ ඇදහැළුණු වර්ෂාව නිසා වෙන්නේ. මේ අතර ඉවුරු ඛාදනය වීමෙන් හානි වී තිබූ කඩුවෙල බියගම ප්‍රධාන පාලම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් යථා තත්ත්වයට පත් කෙරෙනු අතර අද පෙරවරුවේ සිට පාලමේ මන්තිරු දෙකෙහිම වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. මේ පවතින වැසිසේත කාලවල තත්ත්වය අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන විශේෂයෙන් අද සහ හෙට කියන දිනේ. හෙටින් පස්සේ වර්ෂාපතනයේ, ඒ කියන්නේ වැස්ස තිබුණත් මේ අධික වර්ෂාපතනයේ අඩුවීමේ තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට කැලණිගංගේ ජල මට්ටම හංවැල්ල, ග්ලෙන්කෝස්, නාගලගම් ශ්‍රී කොළඹුව කියන ස්ථානවලදී නැවත වතාවක් සුළු ඉහළයාමක් පෙන්නුම් කරලා තියෙනවා. සුළුගම් වතුර මට්ටමකට තාම ළඟා වෙලා නැහැ. කළුගංගේ ජල මට්ටම අඩු වෙමින් තියෙනවා. ගින්ගංග, නිල්වලාගංග කියන ගංගාවල් දෙකේ ජල මට්ටම මේ වෙනකොට අඩු වෙමින් තියෙනවා. ඒ අතරම මාඔයේ ආපහු ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. මොකද මේ ප්‍රදේශයට අපිට ටිකක් ලොකු වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. බඩල්ගම, ගිරුල්ල කියන ස්ථාන දෙකේදීම ගංගදැන් සුළු ගං වතුර මට්ටමක් දක්වා වගේ ඉහළ යෑමක් පවතිනවා. අපි ඒක නිසා පූර්ව ගං වතුර අනතුරු එඟවීමේ නිවේදනයකුත් මාඔයට නිකුත් කරලා තියෙනවා. ඊළඟට අත්තනගලුවය තවමත් ඉහළ යමින් තියෙනවා. ඒ ධාරා ප්‍රදේශයේත් අපිට ලොකු වැස්සක් ලැබිලා තියෙනවා. අපි නායම් අනතුරු නිවේදනය යවත් කාලින කරනු ලැබුවා. ඒ යටතේ කලින් පැවති සියලුම ප්‍රදේශ ඇත්තරම රතු නිවේදනය යටතේම පවත්වා ගන්න තීරණය කරා. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ඇතුළත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිස්සනායක මහතා විසින් බාර දෙනු ලැබුවා. ඔහු මෙම කෙටුම්පත බාර දෙනු ලැබුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි. අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් කෙටුම්පත කතානායක කාර්යාලයේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බාර දෙනු ලැබුවා. විශේෂයෙන්ම අපිට මතකයි සෝභිත හාමුදුරන් වහන්සේගේ දින ඉදිරිපිටදී වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ප්‍රකාශයක් කරනු ලැබුවා විධායක ජනාධිපතිතුමා හවුස් කරන බව. ඒ වගේම දළදා මාලිගාව ඉදිරිපිටදී ඔහු දිවුරුන් දී ඉතා කෙටි කාලයක් ඇතුළත ඔහු ප්‍රකාශයක් කරා අවසන් ජනාධිපති මැතිවරණේ බවට එම මැතිවරණේ පත්වන බව. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අභියෝග කරනවා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ලැබුණු ජනවරමට අනුකූලව තමන්ගේ විධායක බලයත් තමන්ගේ අග්‍රාමාත්‍ය ධුරයත් මෙහෙවිය යුතුයි. ඒ නිසා ජනතාවට දෙන ලද එකඟතාවයට අනුව තවදුරටත් කටයුතු කරන්න සූදානම්ද නැද්ද කියනක අග්‍ර
ග්‍රාමාත්‍ර රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ රටට ප්‍රකාශ කළ යුතු කියන එක තමයි අපගේ අදහස. විශේෂයෙන්ම මෙම යෝජනාව නීතිපතිවරයාට යවුවාට පසුව නීතිපතිවරයාගේ නිර්දේශය මත ගැසට් කරාට පසුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙනවා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණාට පස්සේ අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශ මත මේ ඉතා ඉක්මනින්ම විවාදයට ලක් කළ හැකි. විශේෂයෙන්ම ආණ්ඩුවට මේ කල්ලැදීමේ වමනාවක් නැත්නම් මේක මාස දෙකක් තුනක් ඇතුළත පාර්ලිමේන්තුවේ විවාද කොට සම්මත කරගත හැකි. ඒතර මේ සංශෝධන පිළිබඳ කාගේ හෝ ඉතාම සාධනීය විවේචන වෙනස් කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ලෑස්ති. මේ සම්මත වන ජනමත ප්‍රකාශනයකට යා යුතු ව්‍යවස්ථාව ඒක ශිෂ්ට අධිකරණ තීරණය කරයි. මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුව රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ යන වගන්තිය ඉවත් කර ඒ වෙනුවට ජනාධිපතිවරයා සහ කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් කළ යුත්තේ යන්න සංශෝධනය වී තිබෙනවා. එසේම ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමක් නොපැවැත්වෙන බැවින් එම වගන්තියද ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. මෙම කෙටුම්පතින් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට බලය ලබා දී ඇති පාර්ලිමේන්තුවටයි. දැනට ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ දුර කාලය අවසන් වීමෙන් පසුව බිලක පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහන්. ජනාධිපති ධුරයට පත්වන තැනැත්තා යම් දේශපාලන පක්ෂයක ධුර දැරීම හෝ සමාජිකයෙකු නොවිය යුතු බවද සඳහන් වනවා. එසේම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මුලසුන දැරීම, කැඳවීම, වාර අවසාන කිරීම සහ විසිරුවක් හැරීම යන වගන්තියද ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා. අධිකරණයක් මගින් වරදකරු කරන පුද්ගලයෙකුට සමාව දීම ජනාධිපතිවරයාගේ නිර්දේශ මත කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව සිදු කළ යුතු බව මෙම කිටුම්පතේ සඳහන් වනවා. එසේම අමාත්‍යවරුන් සංඛ්‍යාව, අමාත්‍යාංශ සහ අමාත්‍යවරුන්ගේ විෂයන් තීරණය කිරීමේ බලය මෙම කිටුම්පතින් අග්‍රාමාත්‍යවරයා වෙත පවරා දී තිබෙනවා. මෙම කිටුම්පත 2020 ජනවාරි මාස 9 වනදා සිට බලාත්මක විය යුතු බව සඳහන් වනවා. කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟ නොවන බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ මතය ඒක එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රකාශ කරන්න ඕනේ. මම හිතනවා අද රටේ පවතින දේශපාලන වාතාවරණය උඩත් ජනාධිපති ධුරය තියෙනක හොඳයි. නැත්නම් ජනාධිපති තරඟයට තරඟ කරන්න බැරි එක එක ජාතියේ රට විනාශ කරපු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට අවස්ථාවක් නැවතත් ලැබෙනවා එක එක සිහින දකින්න ජනාධිපති ධුරය අහෝසි කරොත්. Perpetual Treasury සමාගමට අයත් Walt and Rose සමාගමෙන් ලද චෙක් පතක් මාරු කර මැතිවරණ කටයුතු සඳහා යොදාගත් බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මේ අතර සරත් නිශාන්ත මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් නිශාන්ත පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීතුමා සාවිට ඉදිරිපත් වුණාම රිමාන්ඩ් කරා. මාස 3ක් ගරු කතානායකතුමාට අපි ඉල්ලීමක් කරා. මන්ත්‍රීතුමාව අප ගැනීමට ඉඩකඩක් ඇති වුණේ නැහැ. මේ රජයෙන් ඉදිරිපත් කරපු නඩුවක්. පුද්ගලික නඩුවක් නෙමෙයි. කතානායකතුමා යම්කිසි උපදේශයක් ඉල්ලීමක් කරාම එයත් නොසලකා හරින අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයකට පාර්ලිමේන්තුව පත් වෙමින් ඉන්නවා. ඊයේ දිනේ කලාවත මහාධිකරණයේ ඉදිරිපත් වුණු අවස්ථාවේ ත්‍රිමාන් කරා. හේතුව නඩුකාරතුමා රෝහල් ගතවීම. නමුත් සාමාන්‍යයෙන් එතකොට වෙන කෙනෙක් ඒ දවසේ කටයුතු කරනවා. මම පුදු වෙන අපේ මිත්‍ර දිදේශ් ගුරුවරන් මැතිතුමාගේ ඉල්ලීම ඔබතුමාට අප දෙන්න පුළුවන්ද? විදේශ ආයෝජනය 2016 ඩොලර් මිලියන 800යි 2017 දෙසැම්බර් වෙනකොට ඒක ඩොලර් මිලියන 1900කට වැඩි වෙලා තියෙනවා. මේ විදේශ මුදල් අරගෙන එන කළු සල්ලිකාරයා මුලින්ම කරන්නේ මේ සල්ලි සුදු කරන්න දේපලක් මිලදී ගන්න. EAP ආයතනයේ තිබිච්ච සියලු සමාගම් කාටද තමුන්වන්සලා දෙන්න තීන්දු කළේ? ලයිකා මොබයිල් සමාගමට. ලයිකා මොබයිල් කාර්යය කියන්නේ කවුද? මුළු ලෝකෙම කුප්‍රකට LTT සල්ලි. චන්ද්‍රිකා කුමාරතුංග නෝනයි මනෝතිත්තවෙල්ල මහත්තයයි තමයි මේක ගනුදෙනුවේ පිටිපස්සේ ඉන්නේ. ලයිකා මොබයිල් කාර්යයට දුන්නේ ඊට වඩා වැඩි ලංසුවක් දේශීය ව්‍යාපාරිකයේ කේවෙනුවෙන් තියලා තියෙද්දි නීතිත් වෙනස් කරලා විශේෂ කැබිනට් මණ්ඩල තීන්දුවක් අරගෙන තමයි ලයිකා මොබයිල් කාර්යයට දුන්නේ. එතකොට ලයිකා මොබයිල් කාර්යයට තියෙන්නේ සුදු සල්ලිද? දැන් මුදල් ලැබෙමදි මංගල සමරවීර මහත්තයා ඒ දවස්වල නම් කිව්වේ රනිල්ට බෑ කියලා. දැන් ඒ දෙන්න එකට ඉන්නකොට අපිට පේනවා මේ දෙන්නට නෙමෙයි කාටවත් බෑ කියලා. වහිනකොට වර්ධන වේගي වෙනවා නම් රටට යමක් වෙයි. නැත්තම් තමුන්නාන්සලට මේ රට පාලනය කරන්න බෑ. අමාර මහත්තුරු මේ නව ලිබරල් වාදය වැළඳ ගන්නෝ කොළපාට නව ලිබරල් වාදයට විරුද්ධ වෙන කුරහම් පාට නව ලිබරල්වාදේ බදා ගන්න. ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කරලා ද ආර්ථික ප්‍රකාශනය මන්දක ආණ්ඩුව පැත්තෙන්ම කියනවා එවුන්ගේ ආර්ථික ප්‍රකාශනය කියලා.
ඒ වෙනුවෙන් බදා වැළඳගනින් ණය මෙතන යටගිරියෙන් මර දෙනවා මං ඉද කලන්තල වැටි කියලා ආයෝජක එයිද එන්නේ නැහැ කාර්ය මණ්ඩල ප්‍රධානි පගා ඉල්ලනවා නම් ආයෝජකයන් කෝටි 10ක් කවුරු හරි කෙනෙක් අතට දෙන්නේ වැඩේ කරනවා කියලා සුවර වෙන්න ඕන එතකොට කොහමද සහතික දෙන්නේ කවුද සහතික දුන්නා විතරක් නෙවෙයි ඇයි ඒ කෝටි 2 වාහනය ඇතුලේ තියාගෙන ගණන් කරන්නේ ඇයි අපි හිතමු ලක්ෂ 200න් ලක්ෂ 10ක් අඩු වෙලා තිබ්බා කියලා ඊළඟ ඊළඟ කියන උඹ 10ක් අඩුවෙන් දෙන්නේ දැන් දෙන්නේ නැහැ කියන්න පුළුවන් නේ ඇයි එතන ගණන් කරේ ගත්තු හැටි යන්න එපේ ගණන් කරන්නේ තුන්වෙනි පාර්ශ්වයකට ඇත්ත ගාන සහතික කරන්න ඕන කවුද ඒ පාර්ශ්වයකයි මම අහන්නේ බැනුම් කර ගනුදෙනුවේ තිබුණ සියලු කාරණා පැත්තකට දාලා එක එක තනි පුද්ගලයන්ව අල්ලගෙන මේ ආණ්ඩුව ක්‍රියා කරන්න අද කටයුතු කරමින් ඉන්නවා. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමකට අනුබද්ධ වෝට් ඇන් රෝ කියලා කම්පැනි එකකින් මට චෙක් පත්‍රයක් ලැබලා දුන්නයි කියලා. මම කියන්න කැමතියි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන 2015 ජූලි මාසේ මම පාර්ලිමේන්තුවේ හිටපු කාලේ නෙමෙයි. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහත්තයාත් උන්ගේ පියාත් අපි අවුරුදු ගාණක ඉඳලා දන්න අය. ව්‍යාපාරිකයන් ඇවිල්ලා සමහර අය අපිට උදව් කරනවා. මේ චෙක් පත මගේ නමට ලියපු චෙක් පතක් නෙමෙයි. මුදල් චෙක් පතක්. මේ චෙක් පත කොහෙන් කවුරු මාරු කරවද කියලා මමත් කල්පනා හොයලා බැලුවා අපිට මතක නැහැ කවුද මේ දුන්නේ කියලා මේ චෙක් පත්‍රය මාරු කරලා අපිට මේ මුදල් ටික අපි අරගෙන තියෙනවා මැතිවරණ ව්‍යාපාරේ මේ බැඳුම් කර ගනුදෙනු ආරක්ෂා කිරීම සඳහා පොත් ගැහුවේ නැහැ මම පොත් ලිව්වෙත් නැහැ කෝප් කමිටු වාර්තාව නවත්තන්න මම උසාවි ගියෙත් නැහැ පාර්ලිමේන්තුවේ බැඳුම් කර සිද්ධිය පිළිබඳ ආපු විශ්වාසභංගෙදී මම ඡන්දෙ දුන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ආණ්ඩුවෙන් එළියට ආපු එක එක මන්ත්‍රීවරුන් දඩයන් කිරීමේ ක්‍රියාවලියක් දැන් ආරම්භ වෙලා තියෙනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ව්‍යත්මග සංවාදයේදී ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තිය නූතන ලෝකයට ඔබින ප්‍රතිපත්ති මාලාවක් බව අමාත්‍ය ආචාර්යසර තමුණුගම් මහතා පවසනවා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කිරීමට සූදානම් බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වියත් මග කියලා දුන්න දේශනය ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් දේශනයක්. එතුමා සම්පූර්ණයෙන්ම අලුත් ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ආර්ථික දර්ශනය නූතන ලෝකයට ඔබින ආර්ථික දර්ශනය. ඒක පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනයවත් පරණ පොහොට්ටුවේ දර්ශනයවත් නෙමෙයි. එම නිසා ලංකාවේ ලොකු සංවාදයක් තියෙන්න ඕනේ. එතුමා ඉදිරිපත් කරපු මේ වැදගත් අදහස් කොයිතරම් ඉදිරියට යන්න ඕනද. මම කෘතඥ වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අලුත් සංවාදයක් පටන් ගන්න තියෙන. ප්‍රති අපේක්ෂකතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඔබතුමාලගේ පක්ෂේ නෑ. අපි දන්නේ නෑ කවුද 20 වෙනකොට ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ. අපේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. අපි එතුමත් එක්ක වැඩ කරනවා. එයා ඉදිරිපත් වෙනවා නම් එයාගේ අප මුදල මගේ ගානේ. හැබැයි මට ඒක මේ මුදල අමතක කළා දාන්න එනවා ඉතින් ඒක හිමි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මගේ ගානේ. මොකද ජනාධිපතිවරණයේදී 2005 මයගේ දැට් ඇවිල්ලා ඇඬුවම මම මුදලක් දීලා ගෝඨාභය එලවගත්තේ ගෙදරින් එළියට. ඉතින් මේක වෙලෙත් මං හිතන්නේ අප මුදල දීලා මං එයාට ඒ වගේ උදව්වක් කරන්න ලෑස්ති. 2020 ජනාධිපති දුර අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව තමන්ද විමසිල්ලෙන් පසු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික දැක්ම පිළිබඳවද එහිදී ඔහු අදහස් පළ කළා. අපි දැන් අපේ ප්‍රතිපත්ති සකස් කරන මේ සම්බන්ධයෙන් සලකා බලන්න වෙනවා අපිට. මේකේ බොහොම පැහැදිලි එක සමාජ දැන් චීන කිසිම ත්‍රීරටින ආර්ථික ප්‍රතිපත්තියක් මොකද මේකයි ඒ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය සමානයි වගේ මට දැනුනේ. මංගල සමරේ මැතිතුමා සඳහන් කළා ගෝඨාභය මැතිතුමා කරපු ප්‍රකාශයකට සම්බන්ධව ඔබතුමා එතුමගේ ගෙදර ගිහිල්ලා සාකච්ඡා කළා කියලා. මේ එතුමා කියන ඒවා පිළිගන්න එපා. එක දවසක ටිකක් කියනවා රනිල්ට බැහැ කිව්වේ රනිල්ට පුළුවන් හින්දා. එමනම් රාජපක්ෂලාට බැහැ කියන්නේ ගෝඨාභයට බැහැ කියන්නේ ගෝඨාභයට පුළුවන් හින්දා. ඉතින් මේ වගේ එතුමා ඉදින් මේ පච නිෂ්පාදනයේ නම්බර් එක කවුරු වේද ජනාධිපති අපේක්ෂක මේ ඉදිරි බලු මාත්‍රු වෙනවා. උන්වහන්සේලාගේ ඉන්න කරුණ හොයා ගන්නවා. වැඩ කළ හැකි තරුණ නායකයන්ට ආණ්ඩුව තුල වැඩක් කිරීමට ඉඩක් නැතැයි ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. මහර්ගම් පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. සුජීව සේනසිංහ කාන්තා පදනමේ ස්වයං රැකියා පාරමාලා නිම කළ කාන්තාවන් 300 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ මහර්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාකාරයේදී සිදු කෙරුණා.
මම දැක්ක මලික් සමරගේ මහත්මයා පාර්ලිමේන්තුවේ කියනවා ගැසට් කරලා මට බලතල දුන්න කියලා. මට ගැසට් කරලා දුන්නේ ආරවුල් සමතේ කරනවා කියලා. තම තම මණ්ඩල සභාපති කෙනෙක් කරලා තියෙන මාව. අමාත්‍යංශයක් බාර දීලා. අපිට වැඩ කරන්න බෑ. වැඩ කරන්න දෙන්නෙත් නෑ. වැඩක් කරන්න අපිට බලතල ඕනේ නෑ. අඩුම ගානේ වැඩක් කරන්න දීපන්. වැඩක් කරන්නවත් අපිට අවස්ථාවක් නෑ. දක්ෂ විශාල ප්‍රමාණයක් එක්සත් ජාතිපක්ෂ ඉන්නවා. හාල්පාරෝ විශාල ප්‍රමාණයක් ඇමතිකම් දරනවා. වැඩ කරන්න පුළුවන් මිනිසුන්ට අවස්ථාව ලැබිලා නෑ. ආණ්ඩුව ලබාගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් නෙමෙයි. අපි වගේ විශාල තරුණ පිරිසක් සටන් කරලා තමයි මේ ආණ්ඩුව ලබාගත්තේ. විදේශපාලන දැන් අපි සෑහෙන කාලයක් ආණ්ඩු පක්ෂ හිටියත් විපක්ෂ වගේ බලාපොරොත්තු වෙනවත් අනිකර අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ශක්තිමත් ආණ්ඩුවක් ඉදිරි අනාගතේ බිහි කරන්න. වැඩසටහනින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. ඔබතුමා සමහර අවස්ථාවලද කතා කරන්නේ ටිකක් පක්ෂය ගැන කලකිරීමේ වගේ. පක්ෂය ගැන සෑහෙන කලකිරීමකින් ඇත්තරම පක්ෂය ගැන නෙමෙයි පක්ෂයේ අනාගතය ගැන පක්ෂය තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන් ඉතින් ඇත්තරම යම්කිසි කලකිරීමක් තියෙනවා. කවුද ඔබතුමාට වැඩ කරන්නේ නැත්තේ? නෑ වැඩ කරන්න මට කවුරුවත් දෙන්නේ නැහැ. වැඩ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපිට මට ලැබිලා තියෙන අමාත්‍යංශයේ මට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබිලා තියෙන්නේ. ඒ ගැසට් එකේ තියෙන්නේ මේ ආරවුල් සමතේ කිරීම කියලා. කුණු එකතු කරන්න හරි මොකක් හරි ඒ වගේක් හරි දුන්නා නම් කොළඹ නගරේ ගස් වවන්න හරි මට ඒ වගේ පොඩි දෙයක් හරි දුන්නා නම් මට ඒ කාර්යභාරය කරන්න පුළුවන්. පක්ෂය අතහැරලා යන විරුද්ධ පක්ෂයට ගිහිල්ලා වෙනත් සංවිධානය කරන සමහර මන්ත්‍රීවරුන්ට ආපහු වඩ ගහලා විශාල ඇමතිකම් දෙනවා විෂයන් 13යි 14යි දීලා. ඉතින් මට තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් Black and White විශේෂාංගය දැන්. ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩාංගණයේදී පසුකීදා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් එක්ව මහින්ද රාජපක්ෂ නිදහස් කුසලානය සඳහා ක්‍රිකට් තරගයක් පැවැත්වුවා. කණ්ඩායම් අතකට බැදී තරගය ආරම්භ කළ අතර මෙහිදී පළමු විස්තර විචාරය සිදු කළේ විමල් වීරවංශ මහතායි. විමල්ගේ ඇතැම් විස්තර විචාරයන් නිසා ප්‍රේක්ෂකින් සහ ක්‍රීඩකින් බඩ අල්ලන් සිනාසුන අවස්ථා අනන්තයි. මෙහිදී ක්‍රීඩාංගණයට උඩින් හෙලිකොප්ටරයක් යන විට විස්තර විචාරයක් කළා. ගුවනේ සිට ආණ්ඩුවේ ලොක්කෝ ඒකාබද්ධයේ දෙකඩ වී තරඟ කරන ආකාරය බලනවා. ඔවුන් එහෙම හරි සතුටක් ලබනවා ඒකාබද්ධයේ දෙකඩ වෙලා කියලා. මෙම ක්‍රිකට් තරගයේ දෙහිවල නගරාධිපතිවරයාගේ කණ්ඩායම ශූරතාව දිනාගත් අතර විමල් වීරවංශගේ කණ්ඩායම අනුශූරතාවය දිනාගත්තා. තරගාවලියේ තුන්ිරියව දක්ෂතම ක්‍රීඩකයා ලෙස විමල් වීරවංශ නම් කෙරුණා. විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙම හමුවට ගිය ඩිලාන් පෙරේරා පිටුපසට වී ඉඳගෙන ඉන්නවා දැකපු මහින්ද ඩිලාන් වා එන්න ළඟට කියලා ඉස්සරහට ගත්තා. ඔය 16 දෙනා විපක්ෂයට නාව නම් භයානක විදියට අධිකරණ සංශෝධන පනත සම්මත වෙන්න ඉඩ තිබුණා. තුනෙන් දෙකක් නැති නිසා ඔය විදියට සම්මත වුණේ. මහින්ද එහෙම කියද්දි දයාසිරි නොක්කාඩුවක් කිව්වා. සර් හොම කිව්වට GL අපිට බනිනවා. ඔයාගේ ගුරුවරයානේ යා. එයා නීතිය ගැන දන්න තරමයි, දේශපාලනය ගැන දන්න තරමයි, දෙකම වා දන්නවනේ. ගණන් ගන්න එපා. ඔයාලා ජනතාව අතර ඉන්න. මහින්දගේ ප්‍රතිචාරය වුණා. සර් දැන් තියෙන තත්ත්වය අනුව ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය. ඒක දිනන්න නම් තව ඡන්ද 104ක් පහක් ගන්න ඕනේ. මේ සඳහා දෙමළ මුස්ලිම් ඡන්ද දිනා ගන්න ඕනේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ඒ පැත්තෙන් ඡන්ද පදනමක් තියෙනවා. ඔබතුමා හදන පුළුල් සඳහනේ අපිට දවසක කොටස්කාරය වෙන්න. ඩිලාන් දිගු පැහැදිලි කිරීමක් කරද්දී ජනාධිපති අපේක්ෂකයා ගැන අනිත් අය විමසුවා. තැන්තැන්වල ගෝඨාභය මහත්තයා ගැන කියවෙනවා. සර් අවසානයේ ගන්න තීරණයත් සමග අපිත් හිට ගන්නවා. ඒක හොඳ තීරණයක්. දිගට මේ ස්ථාවරයේ ඉන්න මහින්දගේ උපදේශය වුණා. ඉදිරි දේශපාලන කටයුතු ගැන ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අතර සාකච්ඡාවක් පසුගියදා ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයෙන් අඛිල, මංගල, මලික් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමුණුගම, අමරවීර, දුමින්ද යන අමාත්‍යවරුන් සම්බන්ධ වුණා. එහිදී ඉදිරි පළාත් සභා මැතිවරණය ගැනත් ජනාධිපතිවරණය ගැනත් පුළුල් වශයෙන් සාකච්ඡා වුණා. දෙපාර්ශ්වයේ එක් වී ඉදිරි දේශපාලන කටයුතු කිරීමෙන් පොහොට්ටුව පරාජය කිරීමේ හැකියාව ගැනත් මෙහිදී සාකච්ඡා වුණා. මෙහිදී ගනු ලැබූ කිසිදු තීරණයක් මාධ්‍යට නොදෙන්න අවසානයේදී තීරණය වුණා. තිරය පිටපස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. 2018 දෙරණ සංසිල්ක් සම්මාන උළෙල හෙට රාත්‍රියේ කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේදී පැවැත්වීමට නියමිතයි. එහි සූදානම පිළිබඳ තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සිටින හසිත විජේවර්ධන. ඔව් අපි ඔබත් එක්ක මේ විදිහට සජීවීව සම්බන්ධ වෙන්නේ කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේ ඉඳන් දෙරණ සංසිල්ක් ෆිල්ම් අවෝඩ්ස් 2018 ලංකාවේ පැවැත්වෙන අති දැවන්තම සිනමා සම්මාන උළෙල හෙට දවසේදී මේ ස්ථානයේ පැවැත්වීම සඳහා මේ වෙනකොට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින්නේ. සම්මාන ප්‍රදානය වගේම විශේෂාංග ගණනාවක් පැවැත්වෙන ඒ සඳහා වන පෙර පුහුණුවීම් තමයි මේ විදිහට ඔබට දකින්න ලැබෙන්නේ. ඉතින් හෙට මේ වේදිකාවේදී සම්මාන ප්‍රදාන කාණ්ඩ තුනක් යටතේ ලබා දෙන්න නියමිතයි. ජූරියේ විශේෂ සම්මාන 14ක් පිරිනමනවා. පසුගිය වසරේ තිරගත වෙච්ච ප්‍රධාන චිත්‍රපටි 23ක් ඇසුරින් ඒ වගේම සිනමා ඔෆ් ද ටුමරෝ කියන කාණ්ඩ යටතේ පසුගියදා දෙරණ ෆිල්ම් ෆෙස්ටිවල් හි තිරගත වෙච්ච සිනමා කෘති ඇසුරින් සම්මාන පිරිනමනවා. තුන්වෙනි කාණ්ඩ යටතේ ජනප්‍රියතම සම්මාන 7ක් හෙට දවසේදී පිරිනමන්නට නියමිතයි.
තරු ගණනාවක් හෙට මේ වේදිකාවට පායන නිමිතව තිබුණා. ඒ වගේම සම්මාන ගණනාවක් පිරිනැමෙනවා. මේ සියල්ල කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ? සිනමා ලෝලි ඔබට දැනගන්නට පුළුවන් රාත්‍රී 9:30 ඉඳන් සජීවීව මේ අත්දැකීම අපි ටීවී දෙරණ ඔස්සේ ඔබ වෙත පිරිනමන්නට සූදානමින් ඉන්නවා. ඒ වගේම රාත්‍රී 7ට මේ සිනමා සම්මාන උළෙල නෙළුම් පොකුණ රංගශාලාවේදී ආරම්භ වෙනවා. ඉතින් මේ පිළිබඳව රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනු තොරතුරු ගැනීමේ බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා නැවත සම්මන්තාවේ ප්‍රවෘත්ති මැදිරියට. ගලේවිල අද පැවති අනතුරු සිදුවන අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය ගැන දැනුවත් කෙරෙන පෙරහුරුවක් අතරතුරු උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ හදිසියේම පාලිත තෙවරක් පිරුම නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණීමත් සමගයි. වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරක් පිරුම මහතා අද උදෑසන අනුරාධපුරයේ බලා ගමන් කරන අතරතුර ගලේවිල ප්‍රදේශයේදී මිනිසුන් කලබලකාරී ලෙස හැසිරෙන අයුරු දැක අතරමඟ නැවතී තිබුණා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනගැනීමට හැකිවී ඇත්තේ අනතුරු අවස්ථාවක ක්‍රියාකරන ආකාරය පිළිබඳව පෙරහුරුවක් ගලේවිල ප්‍රාදේශීය රෝහල් බලධාරීන් ගෙද සහභාගිත්වයෙන් සිදු කෙරෙන බවයි. රටේ ආපදා තත්ත්වයක් පවතිද්දී රෝහල් බලධාරීන් මෙලෙස පෙරහුරු කිරීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විරෝධය පළ වුණා. පාසල් රග්බි තරඟවලින් අනතුරුව ප්‍රේක්ෂකයන්ගේ කලහකාරී හැසිරීම හේතුවෙන් තාවකාලිකව කල් දැමූ අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ ඉදිරි තරඟ ලබන සතියේ සිට නැවත පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසල් මුස්තෆා මහතා අද නිවේදනය කළා. ශ්‍රී ලංකා රග්බි සහ රෙෆ්‍රීස් මණ්ඩලය සහ පාසල් රග්බි සංගමයත් එක්ක අපි සාකච්ඡා කරා. අපි ඉල්ලීමක් කරා ශ්‍රී ලංකා රග්බි සංගමයට පොලිසියට පැමිණිලක් කළා. කලින් සිදුවීමට වගකියුතු සියලු දෙනාට විරුද්ධව නඩු පැවරීමට මත්පැන් පානය මේ සිදුවීම වලට යම් විදියක හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රීඩා පිට්ටනිය තුල මත්පැන් විකිණීම අපි තහනම් කරන්න අපි ඒ හොස් පාසල් වලින් ඉල්ලා සිටිනවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග එළඹෙන ජුනි 6 වෙනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ගොඩක් හොඳ සූදානමක් තියෙනවා. කෝචින් කැම්ප් එකකට මුළු කණ්ඩායම සහභාගී වුණා නුවරදී. ක්‍රීඩකයන් සියලුම දෙනාම ඉතාමත් හොඳ මානසික මට්ටමකින් ඉන්නවා. මේ අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ආයතනයේ මේ වන විට මුහුණ පාසෙටින මූල්‍ය අර්බුදයේ හේතුවෙන් කොදෙව් සංචාරය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අද දෙරණට සඳහන් කළා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශන මාවට පත්වන හමුවෙමු රාත්‍රී 9:00ට අද දින 24/7 නාලිකාවේ ඉංග්‍රීසි පුවත් විකාශය සමගින්. සුබරාත්‍රිය. Other Derna 24/7.